2019 වසරක මතක 2019 වසරේ ආරම්භයේ සිදුනේ මහ බැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි Perpetual Treasuries ආයතනයේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අපහිමිවීමත් සමගයි. ප්‍රබල මන්ත්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම පාතාල කල්ලි නායකයෙකු වූ මාකඳුරේ මදුෂ් පෙබරවාරි 5 වෙනිදා අත්අඩංගුවට පත් වුනේ ඩුබායිහි පිහිටි සුපිරි හෝටලයක පැවති සාදයක් අතරතුරයි. මෙරට දුම්රිය ප්‍රවාහන සේවයට අලුතින් එක් වූ මාතර බෙලියත දුම්රිය මාර්ගය ජනතා අයිතියට පත්වීම අප්‍රේල් 8 වෙනිදා සිදු වුණා. පසුගිය අප්‍රේල් මාස 21 වෙනි දින ලෝම කම්පා කරමින් මෙරට දේවස්ථාන 3කට ඇතුළු ස්ථාන 8කට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වුණා. පාස්කු ඉරුදෙන දේව මෙහෙ පැවැත් වූ දේවස්ථාන 3කට මෙන්ම ප්‍රධාන පෙළේ හෝටල් 3කටද එහිදී ප්‍රහාර එල්ල වුණා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සොයා අප්‍රේල් මාස 26 වෙනිදා කල්මුනේ සයින්ද මරදු ප්‍රදේශයේ නිවසක සෝදිසි මෙහෙයුමක් සිදු කෙරුණු අතර එහිදී සැකකරුවන් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළා. අනතුරුව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ප්‍රහාරයෙන් මියගිය සැකකරුවන්ගේ මළ සිරුරුද සොයා ගැනුණා. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ චෝදනාව හේතුවෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවුණේ අප්‍රේල් 27 වෙනිදායි. රක්ෂිත බන්ධනාගාරගතව සිටි පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට පසුගිය මැයි මාස 23 වෙනිදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්දේශ මත පූර්ණ නිදහස ලැබුණා. පසුගිය මැයි මාස 31 වෙනිදා පූජ්‍ය අතුරුලිය රතන හිමියන් දළදා මාලිගයේ අභියස උපවාසයක් ආරම්භ කළා. ඒ අසත්සාලි MLAM හිස්බුල්ලා සහ රිෂාඩ් බදියුදීන් යන අය ඔවුන් දරන තනතුරුවලින් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වූ දැඩි බලපෑම් හමුවේ ආණ්ඩුව නියෝජනය කළ සියලු මුස්ලිම් අමාත්‍යවරු සිය අමාත්‍ය දුරවලින් ඉවත් වුණේ පසුගිය ජුනි මාස 3 වෙනිදායි. පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේ පසුගිය ජූලි මාස 2 වෙනිදායි. ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඉදිරිපත් වන අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීම අගෝස්තු 11 වෙනි දින සිදු වුණේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී. 2019 ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දීම ඔක්තෝබර් මාස 7 වෙනිදා සිදු වුණා. එල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඔක්තෝබර් 11 වෙනිදා පැවති අතර එහිදී කොට්ටාස 17 ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වුණා. රොයල් පාක් ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම ලබා සිටි ජූඩ් ඇන්තනී ජයමහන මැතාට ජනාධිපති සමාව හිමි වුණේ පසුගිය නොවැම්බර් මාස 9 වෙනිදායි. මෙරට 7 වෙනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් වූ 8 වෙනි ජනාධිපතිවරණය නොවැම්බර් 16 වෙනිදා පැවැත්වුණා. නොවැම්බර් මාස 17 වෙනිදා ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව ඡන්ද 69,24,255ක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. 7 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේ නොවැම්බර් මාස 18 වෙනිදායි. මෙරට සිටි කෘතහස්ත දේශපාලනඥයෙක් මෙන්ම අග්‍රාමාත්‍යවරයෙකු වූ දිමු ජයරත්න මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර නොවැම්බර් මාස 19 වෙනිදා අභාව ප්‍රාප්ත වුණා. නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේ නොවැම්බර් මාස 21 වෙනිදායි. විපක්ෂ නායක දුරේ වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කළේ දෙසැම්බර් මාස 5 වෙනිදායි. ඇමරිකාවේ ලාස් වේගාස්හි පැවති ලෝක විවාහක රූ රැජින තරගාවලියේ කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ කැරලෙන් ජූරි සමත් වුණේ පසුගිය දෙසැම්බර් මාස 7 වෙනිදායි. පැහැර ගැනීමට ලක් වූ බව පැවසූ සිත්සලන්ත තානාපති කාර්යාලයේ දේශීය කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතු ගානියා බැනිස්ට පසුගිය දෙසැම්බර් 16 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණා. රිය අනතුරක් සම්බන්ධව චෝදනා එල්ල වූ හිටපු මාතිපාටලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනුණේ පසුගිය 18 වෙනිදායි. වරෙන්තු ලබා සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී දෙසැම්බර් 27 වෙනිදා අත්අඩංගුවට පත් වුණා. 2019 වසරක මතක